සියලුම දෙනාට සුප දවසක් ඔන්න අපි අදත් අලුත්ම වීඩිය එක අරගෙනවා ඇත්තටම ඕගොල්ලන් ගන්න ඇති පෞුගේ දවස්වොල බජට් එකෙන් බාණ්ඩ වර්ග කීපයක් වැඩ්බද්දර යටත් කරනවා කියලා පත්තරවලටීවිවල සමාජ මාධ්‍යවල හැම තැනම කතා වුණ නමුත් කවුරුත් දැනගෙන හිටිය නෑ මොනොවද විස්්සයි විසි ඇතරේ බජට්ට එක වැට්බද්දට යටත්වෙන බහන්්ඩ කියලා ආරංජිවිදියට නං සීයට ගහටක් කරන්න යනවා කියලා තමා කියන්න වැඩ්බඩ්ද එයින් සමහරක් බාණ්ඩ දැනටමත් වැට්බද්ධට යටත් වෙනවා නමුත් අලුතෙෙන් බාණ්ඩ වර්ග කීපයක් එකතු කරලා තියෙනවා කියලා තමා තොරතුරු ලැබුණ ඉතින් ඒ සම්බන්ධව මම ටිකක් හොයල බැලුවා ඊට පස්සේ ඒවා ගත් තොරතුරු තමා මංඟ දෝගල්න්ට අරන් ඇවිල්ලා තියෙන්නේ ඉතින් මේ වඩිය එකෙන් ඕෝගොල් අන්ඩු බලන්න පුළුවන් මොනවද අලුතෙන් වැඩ්බද්ධට රජයෙන් යටත් කරලා තියෙන්න කියලා. එනම් අප යමු වීඩියෝ එකට. ඉතිං යාලුවනේ මෙතන අපිට හම්බ වෙන පළවෙනි කැටගරියක තමා ආහාර කියන කැටගරියක ඉතින් මේ ආහාර කියන කැටගරිය එක ඇතුළේ ඒගොල්ලං ඉංකලෝඩ් කරලා තියෙනවා තිරිංගු සහ තිරිංගු පිටි ලදරු කිරිපිටි දේශීව නිෂ්පාදනය කරන සහල් සහල් පිටි සහ පාන් ඒ අමතරව ශ්‍රී ලංකාවේ වගා කරන සකස්කරන ලද අධිපරෝටීන් අධිශක්ති කෘෂි ආහාර. හිළඟ කාණ්ඩේ තමයියාලනේ ආහාර නොවන කාණ්ඩය යටතේ වැටන වැටන දේවල් ඉති මේක යටතේ තියෙනවා ගෑස්් පෙට්‍රල් ඩීසල් බොරතෙල් ගුවන්ින්දන නැව් සඳහා භාවිතාව න ඔයිල් සහ ඉන්දන හිනමතර විදුලිය සහ විදුලිය බෙදා හැරීම් ඉදිකිරීම් කර්මාන්තය කෘෂිකර්මාන්තය හා කිරිසැකසුම් සඳහා භාවිතා කරන උපකරන ඉතින් මෙන්න මේ දේවලුත් කලින් වැට්ට එකට ඉන්කලුඩ් වෙලා තිබිල නෑ නමුත් මේ අලුත් ක්‍රමවේදය යටතේ මේ බාණ්ඩත් වැට්ට එකට යටත්වෙනවා කියලා තමා අපිට තොරතුරු ලැබි තියෙන ඒ වගේම ඒ කාණ්ඩ යටතේ තවත් බාණ්ඩ කීපයක් ති නවා ජංගම දුරකථන නිෂ්පාදනය කරන හෝ ආනායන කරන ලද එතනොල් කේත කරන යටතේ නම් කරන ලද විදුලි උපකරන. ඉරිින්වෙන්න මේ බාණ්ඩක් අ ආහාර නොවන කැටගරයේ යටතේ වැඩ්බද්දට මේ අුද්ධෙන්ඳදල ඇත්වෙන ඉ යාලුවනේ ඊළඟ කැටගරිය එක තමා මේ කර්මාන්ත කියන කැටගරිය එක ඉතින් මේක යට තේ ගොල්ලං මෙන්න මේ දේවල් තමා ඉන්ක්ලූට් කරලා තියෙන්නේ පුනර්ජනීය බලශක්තිය උත්පාදනය සඳහා යොදාගන්නා බලාගාර සහ යන්ත්‍ර උපකරන ප්‍රති දේශීව නිපදවෙන ස්වර්ණාභරන මුතු රන්කාසි දියමන්ති පොත් සඟරා ඊටමට රෙදිපිළිකර්මාන්තය සඳහා යොදාගන්නා නූල් අත්‍යන්ත්‍ර සඳහා භාවිතා කරන ඩයි දේශීව නිපදවන අත්‍රයන්ත්‍ර රෙදිපිළි දේශය වෙලඳ පොලේ නිෂ්පාදනය කරන රෙදි පිළි ඉතින් කර්මාන්ත ශේෂස්ත්‍රයට මේ විදිහට බදුගහනක නම් කොච්චර දුරට සාධාරණයිද කියල නං අපි දන්න එක ෝගොල්ලන් ීරණය කරන්න නමුත් මම මේ ඉදිරිපත් කරන කරුණු ඕගොල්ලන්ට වැදගත්වෙෙයි ඔගොල්ලං ව්‍යාපාර කරන කෙනෙක්නක් ති ලමු කර්මාන්ත ශේෂත්‍රයේ තවත් බාන්්ඩ කීපයක් තිය ෙනො මේකට යටත් කරලා අප බලමු ඒටිත් මනෝොද කියලා ඊළඟට දේශීව නිපදවන මැටියුලු සහ නැප්තා සපත්තු කර්මාන්තය සඳහා භාවිතා කරන නෙමි සම් නියම කරන ලද තොරතුරු තාක්ෂණ සහ සක්‍රීිය සේවා ඒ වගේම බේකරි නිෂ්පා දැන සඳහා යොදාගන්නා යන්ත්‍රඋපකරන හා ඇසුරුම් කිරීමට යොදාගන්න දැ ඉතින් මෙන්න මේ දේවල් තමා කර්මාන්ත කියන කැටගරක යටතේ විස්්සයි විසිහතරවුරුද්දේ වැඩ්බදට යටත් වෙන්නේ ඉතින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ගොඩක් ලංකාව රැකයා ගොඩක් ජනිත කරලා තියෙනවා ඉතින් ඒවට මේ විදියට වැට්ට එක වැඩි කරලා ඉෆෙක්ට එකක් වුනොත් එහෙම ගොඩක් ලංකාව රැකයා හිම්වීමේ අවධනම කුත්තියනවා ඉතින් ඔගොලම් ව්‍යපාරන කෙනක් නම් මේ තොරතු රෝගොල්ලන්ට ොඩක් වැදගත්තෙයි මොකද කලින් අපප්ඩේටලා ඉන්න පැයි එහමනම් අපි බවු ඊළඟ කැටගරයට අ බල ඊළඟ කැටගරේ මනත් යෙන කියලා ඉතිං යාලුවන ඊළඟ කැටගරයක තමා කෘෂිකර්මාන්තයගෙන කැටගරය එක ඉතිං මේක යටතට අයත්වෙනවා වගාකර්මාන්තය දීවරකර්මාන්තය සත්වපාලන ඔක්කෝ මේ කෘෂිකර්මාන්තය යටතට තමා යිති වෙන්නේ ඉති මේකේ ගොල්ලං ඇයටත් කරලා තියෙනවා මෙන්න මේ බාන්්ඩ. අභිජනනය කිරීමේ අරමුණ ඇතිව අනහෙන කරන ලද ගවයන් මී ගවයන් කුකුලු මස් ඌරන් හා බැටලුවන්. ඉත් පසේ කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනෙන වාහන හා යන්ත්‍ර. මසුන් ඇල්ලීම සඳහා යොදා ගැනෙන බිලිකටුසා එෙන්ජින්. දේශීව නිෂ්පාදනය කරන සීනි. දේශීව නිෂ්පාදනය කරන වියලි පොල් රබර් රබර් කිරි විත්තර දියර කිරි හා තේකොල. ම්. මෙන්න මේ ටික තමා කෘෂ්කර්මාන්තය යටතේ යටත් කරලා තියෙන්නේ තවකොට ක් තින තවටික් තියෙන යි අප ඒ එකත් බල මොවාවද කියලා ඊට පස්සේ තියෙන කැටගර එක තමා යාලුවන මේ සේවා කියන කැටගරය එක ඉතින් මේ සේවා කියන කැටගරික යටතේ මේ ගොල්ල මෙන්න මේ දේවල් වැට්ට එකට යටත් කරලා තියෙනවා ඒකක බාල කරමනා කරන සමාගම් විසින් ලබා දෙන සේවා ටවහෝල් පදනම මතින් මගින් ලබා දෙන සේවාවන් හොනෑම පුද්ගලයකු හෝ ආයතනයක් මගින් ලබා දෙන බූමදාන ආදාහන කටයුතු සේවා පෙට්ටිටත් බදු ගහලා තියෙනවා ඉතින් මේ සේවා කියෙන කැටගරක ඇතේ මෙන්න මේ ටික විතරයි මේ ගොල්ලං වැට්ටකට යටත් කරලා තියෙන්න්නේ එකන මේවට එක පාරට සයට දහටක් වදිනවා නමුත් කලින් මේ වැට්ටකට යටත් වෙලා තිබුන් නෑ නමුත් කලින් වැට්ටකට යටත් වෙලා තිබිච්ච බාන්ඩ දැනට සියට පහළවක බද්ධට යටත් ඉතිං ඒකට තමා සියයට තුනක් එකතුවෙලාසිට දහටක වැඩ්බද්දක් එකතු වෙන්න කියලා තමා අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ ඉතිං යාලුවනේ ප්‍රධහන කැටගරි ඔය ටික තමා ප්‍රධාන කැටගරි වැඩ්බද්දර යටත් කළ තියෙන්නේ ඊට අමතරව තවත් එක කැටගර එකක් තියෙන අපි බලමු ඒ කැටගර එක මොනවද තියෙන්න කියලා ඉතිං යාලුවන මේ කැටගර එක අවසාන කැටගර එක තමා මේ වෙනත් කියන කැටගර එක. ඉතින් මේ වෙනත් කියන කැටගරේ යටතේ මෙන්න මේ ාහන්ඩ තමායි ගොල්න් ඇතුළත් කරලා තියෙන්නේ. උුණුසුම් වායබැල් වායු බැලූන හා වේවැල් නිෂ්පාදන. ඕනෑම සිනවාපටයක් ප්‍රදර්ශනය හෝ බෙදා හැරීමේදී. ඉති උණුසුම් වායු බැලවුන කියන්නේ ම ලොකු ව්‍යාපාරයක් නං නෙවේ හංගාවි සංචාර්කකල්මානය කර්මාන්තය ලක්ක කරගෙන. ලංකාවේ ඇතැම් ප්‍රදේශවල මේ උණුසම්වායිබලි බැලූන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ ගොල්ලන්ටත් මේකෙන් බලපෑමක් සිද්ධ වෙනවා නමුත් රටේ ආර්ථිකයටහවුල්ලෙන ගොඩක් ව්‍යපාර රෝගොලන්තන්න ඇති රගදීවරකර්මාන්තය කෘෂිකර්මාන්තය බේකරිකර්මාන්තය. ඒගේ දවල් වැට් බද් දෙෙන් නිදහස් කරලා මීට කලින් තිබනේ නමුත් මේ දේවල් ඇතුළත් කරාට පස්සේක ලංකාවේ ආර්ථිකයට කොයි විදිහයට බලපායිද කියලනං ඉතින් අපි කියන්න දන්නේ නෑ නමුත් මේටි බාන්්ඩ ටික තමා අපිට ආරංචි විදිහට ආරංචි ගෙරනේ මන්තවරුකර ොරතුරු මොකද ම මේ තොතුරු ගත්තේ BBC සිංහල ප්‍රෘති සේවෙන් නිපුත් කරපු පත්‍රිකාවක තිබිලා තම ම මේ තොරතුරුව ගොල්ලට ලබා දෙන්නේ ඉතින් එහෙම නම් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවනං ලයික් කරන්න සබ්ස්ක්‍රයිප් කරන්න අමතක කරන්න එපා ඒවගේ මේ වගේ විඩියෝ ධාපු ගමම් බලන්න ඔන්නක් පහළ තියෙන බෙල්ලයිකර එක ලික් කරන්න එහෙම නම් සියලු දෙනාට සුභ දවසක්